අයිබුවන් විධායක සහ විවස්ථාදායකයේ ත්‍රස්තවාදීන් ඉඳගෙන ත්‍රස්තවාදීන් වශයෙන් රට පාලනය කරනකොට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතක් ගේන්න හදනවා. එතකොට ඒ පනත ගේන්න හදන්නේ අහිංසක සිවිල් මහජනතාව වෙනුවෙන් තමයි මේ පනත ගේන්න හදන්නේ. එතකොට ඔබ කල්පනා කරලා බලන්න, දැන් විධායකය කවුද? මහබැංකුව කඩපු එකේ. ඊට පස්සේ අපේ අහිංසක දරුවෝ බඩලන්දි ගිහිල්ලා මරපු එකේ. ඊට පස්සේ අපේ ආරක්ෂක සේවයේ හිටපු බුද්ධ්‍යාංශ නිලධාරීන් පාව දීපු එකෙක්. ඌ අදැවිල්ලල විධායක හසුරුවනවා. එතකොට ඌ ත්‍රස්තවාදියෙක් විදියට අපිට ඇත්තටම නම් කරන්න පුළුවන්කම තියෙද්දි ඌ අද විධායකය හසුරුවනවා කියලවල ඌ අපිව ත්‍රස්තවාදී කරලා දාන්න හදන තත්ත්වයක් තමයි මේකේ තියෙන්නේ. ඊට අමතරව විවස්ථාදායකයේ ඉන්න මහින්ද රාජපක්සලා. එතකොට මහින්ද රාජපක්සලා කියලා කියන්නේ එල්ටීටී එකට සල්ලි දීලිවලා ඡන්දේ වළක්ව ගන්න කියලා කටයුතු කරපු එක. ඊට පස්සේ මේත විවස්ථාදායකයේ ඉඳගෙන කුඩු අධිනයම් කී දෙනෙක් ඉන්නවද? එතකොට මේ රටේ කොයිතරම් කප්පම් ගඩපෙවුන් ඉන්නවද? එතකොට මිනි මරපෙවුන් ඉන්නවද? එතකොට මේ වගේ ඉන්න පිරිසක් තමයි එතකොට විවස්ථාදායකයේ ඉන්නේ. එතකොට උන් කියනවා අර විධායකත්වයක කවලා අපි අනපනට්ටියක් ගේමු, මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඒක සංශෝධනය කරමු. එතකොට ඒ සංශෝධනය කරන්න කාවෙනුවෙන්ද? අර ත්‍රස්තවාදී ටිකක් උඩ ඉඳගෙන ඊට පස්සේ අහිංසක සිවිලියන්ස්ලා අහිංසක මිනිස්සු වෙනුවෙන් විධායකය විවස්ථාදායකය එකතු වෙලා මෙන්න මේ විදිහට අහිංසක මිනිස්සු අද මර්ධනය කරන්න මොකද්ද පනතක් ගේන්න හදනවා. ඒ තමයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත. මේකේ 279 තමයි ගේන්නේ. ගෑල්ලිවල එකෙන් කරේ අවසානට 30 අවුරුදු යුද්ධයක්, මේ තරම් කාලයක් ඇදගෙන එන යුද්ධයක් ඇති කරලිවලා. ඒ යුද්ධෙන් අහිංසක මිනිස්සු මේ රටේ සිවිල් මහජනතාව දෙපැත්තෙම, ඒ කියන්නේ එක එල්ටීටී එක වේවා ඒ රජයේ හමුදා වේවා දෙපැත්තෙම මැරුණ අහිංසක මේ රටේ හෙට අපේ රට ජයගන්න ඉන්න අහිංසක මිනිස්සුන්ගේ දූදරුව තමයි. එතකොට ඒ වගේ අපේ රට මේ තරමට ඇදලා දැම්මේ මෙන්න මේ කියන සංශෝධන තමයි. අපේ රට හැමදාම මේ විදිහට ගෑන්ලිවල මේ විනාශ කරලා දැම්මේ. හඳුන්වා දෙන බයෝෆෝ හෙල්ත් ඖෂධීය තේපාන් ඉතාමත් රසවත් මෙන්ම සුවිශේෂී ඖෂධ වර්ග වන මුරුංගා, කරාබුනැට්, එනසාල් සහ කුරුඳු වලින් අනූන පෝෂණ අතිරේකයක්. නිරෝගීව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඔබත් බයෝෆෝ හෙල්ත් ඖෂධීය තේපානය භාවිත කර බලන්න. බයෝෆෝ හෙල් ඖෂධීය තේපානයේ වෙනස මෙන්ම තවත් ස්වභාවික නිෂ්පාදන රැසක අත්දැකීම විඳ ගන්න අද අපේ වෙබ් අඩවියට පිවිසෙන්නේ. එතකොට දැන් ඒ විදිහට තමයි මෙන්න මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත හා අනිකුත් කියන කරුණු කාරණා සියලුම දේවල් මුන් මේ වෙලාවේ කරන්නේ. ඊළඟ කාරණේ තමයි දැන් අර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට මේකත් එකතු වෙලා තියෙනවා දැන් මේ වෙලාවේ. ඒ කියන්නේ අර ඒ දවස්වල තිබුණ නැති වාක්‍යයක් දැන් මේකට එක්ව ගන්න හදනවා. ඒ තමයි රටේ තියෙන මේ පාලක විසින් කරන්නා වූ මේ ක්‍රියාදාමයන් වලට විරුද්ධව කවුරු හරි පෙළ ගැහෙනවා නම් ඒ මිනිස්සු ත්‍රස්තවාදී විදියට දාලිවල මර්ධනය කරන්න දැන් මේ ආණ්ඩුව සැරසෙනවා. ඒ කියන්නේ අලුත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට මෙන්න මේ කියන කරුණු කාරණා ඒ විදිහට එක්ව කල්ලිවල මිනිස්සුන්ගේ භාෂණයේ නිදහස, මිනිස්සුන්ගේ එක්කවීමේ නිදහස, මිනිස්සුන්ට රජයට විරුද්ධව මතයක් ප්‍රකාශ කරන්න තියෙන නිදහස, සියලුම දේවල් මේව කල්ලිවල මිනිස්සු මේ විදිහට මර්ධනය කරන්න හදනවා. එතකොට අද මම සී නිවුස් එක දැක්කා. සීනුස් එකේ මෙන්න මේ වගේ නිවුස් එකක් තියෙනවා. තෙල් සංස්ථාව විකුණන්න එපා කියලා. මොකද තෙල් සංස්ථාව මේ වෙලාව වෙනකොට ලාභ ලබන ආයතනයක් බවට පත් කරලා තියෙනවා. එතකොට ඒ ලාභ ලබන ආයතනයක් බවට පත් කරලා තියෙන්නේ මේ රටේ මිනිස්සු. ඒ කියන්නේ අතිරික්තයක් මිනිස්සු ඇතුළට පටවලා තියෙද්දිත් මුන් දැන් තෙල් ගණන් වැඩි කරලා හරි මේ රටේ දැන් මේක ලාභ ලබන ආයතනයක් බවට පත් කරලා තියෙනවනේ. දැන් එතකොට ඉන්නවනම් අතිරික්තයක් මිනිස්සු, ඒ මිනිස්සුන්ගේ වැඩ අරගෙන ඒ මිනිස්සු හරි විදියට කළමනාකරණය කළා. රජයක් තියෙන්නේ, ඒ රජය අන්න ඒක හරි විදියට කළමනාකරණය කළා. ඒ මිනිස්සුන්ගේ වැඩ අරගෙන මේ රටේ දළ ජාතික නිෂ්පාදනයට එකතු කරගන්න තමයි රජයක් හරි විදියට කළමනාකරණය කරගන්න ඕන කියලා කියන්නේ. එතකොට ඒ විකුණණයකට විරුද්ධව උද්ඝෝෂණය කරපු කට්ටිය මෙන්න දැන් සී නිවුස් එකේ දාලා තියෙනවා. ඒ අය අස්කරා කියලා. එතකොට ඔන්න එක ප්‍රතිඵලයක් ඇවිල්ලා තියෙනවා. දැන් රනිල් රාජපක්ෂගේ එක ඡන්ද ප්‍රතිඵලයක් ඇවිල්ලා තියෙනවා. ඒ අය ඉවත් කරා කියලා මේ නිවුස් එක ඇවිල්ලා තියෙනවා. දැන්
අපි කියන්නේ එකයි ඊශ්‍රායෙල් රටේ අර එක්තරා පනතක් ගෙනාව කියලා මුළු රටම ඒකාත්මික වෙලා හරි විදියට පාට බැහැලිවල මේ උසාවියත් රජයත් අතර ඝර්ෂණය වෙනවා කියන තැන ඉඳගෙන තමයි මේ පනත ගෙනාවේ. ඒ පනත ගෙනාවට පස්සේ රටේ ඉන්න මිනිස්සු හරි විදියට එළියට බැහැලිවල දැන් ඒ බෙන්ජමින් නෙතනියාහුට ඒ පනත අයින් කරගන්න තැනට මේ රට ඒ කියන්නේ ඊශ්‍රායෙල් කියන රටේ මිනිස්සු අද පත් වෙලා තියෙනවා. එතකොට දැන් ඒ රටේ ඒ විදිහට. එතකොට ෆ්‍රාන්සේ අර 62ක්ව තිබුණු විශ්‍රාමයාමේ වයස අවුරුදු 64ක් කරා කියලා අවුරුදු දෙකකට පස්සට ඇද්දා කියලා වල්ලා ඔන්න ඒකට මිනිස්සු හරි විදියට පාට බැහැලිවල ඒ මිනිස්සුගේ ප්‍රශ්න මේ මහ පොළොවේ කතා කරන්න තැනට ගෙනල්ලා තියෙනවා. එතකොට මේ මිනිස්සුන්ට මං කියන්නේ ඒක හැමදාම ඒ මිනිස්සුන්ගේ රටේ ආර්ථිකයේ ඒ රටේ රාජ්‍ය නායකයන් හරි විදියට හරි ගස්සලා තියෙද්දි රට ආදරය කරන මිනිස්සු රට ආදරය කරන පාලකයන් දෙද්දි ඒ මිනිස්සුන්ට මොකක්ද ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒක පාරට ගෙනල්ලා හරි විදියට විසඳගන්න එක ඒ මිනිස්සු හරි ඒකයි ඒ රටවල් දියුණු වෙලා තියෙන ඒ මිනිස්සුන්ගේ අර දේශපාලන ක්ෂරතාවය ඒ තරම් ඉහළ තත්ත්වයේ තියෙන නිසා තමයි ඒ රටවල් මේ තත්ත්වයේ තියෙන්නේ. ඉතින් ප්‍රංශයේ විදිහට කොහොමත් ඕක ජයග්‍රහණය කරනවා. ඒ වගේම ඊශ්‍රායලයත් මේ ජයග්‍රහණය ලැබුවා එක ඇත්තම ඊශ්‍රායල් පුර ඇසියන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ මිනිසුන්ගේ ප්‍රශ්නේ මේ මිනිස්සු හරි විදිහට මේව කරගත්තා. එතකොට අපේ මිනිස්සුන්ට මේ ගැන කිසි හාංකවසියක් නැහැ. එතකොට අන්නේ එකයි කියන්නේ අද ඊශ්‍රායල් මම මේ වීඩියෝ එක මට කරන්න ඕන උනේ අපේ මිනිස්සු අර තරම් දේවල් කරලා රජය ඕන විදියට ගෑන්ලිවල්ලා බදු ගහනවා ඕන විදියට මිනිසුන්ගේ ජීවිතීමේ අයිතිය නැති කරනවා. මං ඒකයි කියන්නේ අපේ රටේ මිනිසුන්ට මේ තරම් දේවල් මේ ආණ්ඩුවෙන් කරලා අහිංසක මිනිසුන්ට බදු ගහලා අහිංසක මිනිසුන්ගේ ජීවිතීමේ තියෙන අයිතිය නැති කරලා අපේ රටේ ආර්ථික ඝාතකව මේ තරම් අපේ රට විනාශ කරලා තියෙද්දි උන් ගේන ඕන අනපනතකට වැඩි කරන ඕන මිල ගණන් වලට අපි ඒකට දැන් අනුගත වෙන්න හදනවා. ඇයි අපි අනුගත වෙන්නේ? එතනින් එහාට අපේ රටේ මේ ප්‍රශ්න අපි නෙවෙයි මේ ප්‍රශ්න ඇති කරේ. අපේ රටේ ආර්ථික ඝාතකය තමයි මේ රටේ අපට මේ ප්‍රශ්න ටික ඇති කරලා දුන්නේ. මේ කියන්නේ මේ පක්ෂ දෙක රනිල් රාජපක්ෂල ඒ වගේම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඕ හැත්ත බුරුත්ත තමයි අපට මේ ප්‍රශ්න ටික ගෙනාවි කියන එක ඔබ දන්නවා. ඔබගේ හිත හොඳනම දන්නවා. එතකොට දැන් අද අර කඩ තෙල් නීතිගත සංස්ථාව විකුණන්න එපා කියලා පාරට බැහැපු මිනිස්සු අර විදියට අස්කරා කියලා කියන්නේ හෙඩ ඔබේ ගෙදරට අනිවාර්යයෙන්ම රට්ටු කරනවා. ඊට පස්සේද පාරට බහින්න හදන්නේ. ඒකයි ඔබ ඊට පස්සේද මුන්ට විරුද්ධව පාරට බහින්න හදන්නේ. එතකොට මුන් IMF එකේ කියන සෑම එකක්ම දානවා. අහිංසක මිනිස්සුන්ගේ බදු ගහපන්, අහිංසක මිනිස්සු ජීවත් වෙන ආයතන විකුණපන්. ඒව කියනකොට ඒ සියලුම දේවල් කරනවා. හැබැයි මේ රටේ ධනය හොරා කාපු මේ රට මේ තරම් ආර්ථික ඝාතනයක් කරපු ඒවුන්ට විරුද්ධව කිසිම දෙයක් කරන්න මුන් තාම කිසි ක්‍රියාමාර්ගයක් ගන්න බව අපිට පෙන්නලා නැහැ. එතකොට ඔබට තේරෙනවා ඇති දැන් මේ රටේ මේ පාලකයෝයි කියාගන්න ඒවුන් අපේ රටේ අපේ අහිංසක මිනිසුන්ගේ බොටුව මිදිකන්න හැම විදියටම ක්‍රියා කරනවා මිසක් එතනින් එහාට මේ කිසි ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. ඊට අමතරව මම දැන් මේ පාලකයන්ට හරියන හරක් රැලක් ඒ වගේම අසූචි බුදින නිලධාරී රැලක් ඒ වගේම මේ උන්ට අවසි අර යටත් වැසියෝ ටිකකුත් ඉන්නවා කියන එකට අපිට හොඳම උදාහරණය තමයි මෙන්න මේ වගේ කාරණා. එතකොට මේකේ මම මෙන්න මේ Facebook page එක ඔබට දාන්නම් බලන්න. ඔහුගේ නම මොහන්ලාල් විජේසූරිය. හරිද? මොහන්ලාල් විජේසූරිය කියනවා ජනාධිපතිතුමනි මාලිමාවට සහය දෙන කාන්තාවන් මැදපෙද්දික ගණිකා වෘත්තියට යවන්න. ජනාධිපතිතුමනි මාලිමාවට ඡන්දය දෙන්න ඉන්න ගෑනු මැදපෙද්දිකට යවන්නලු ගණිකා වෘත්තිය සඳහා. එතකොට මේ මොහන්ලාල් විජේසූරිය කියන කෙනා තමයි මේ විදිහට කියලා තියෙන්නේ. එතකොට බලන්න රටේ පුරවැසියෝනේ ඒක මාලිමාවට හෝ UMP එකට හෝ ශ්‍රී ලංකාවේකට හෝ සජබේට හෝ පොජ්ජනෙක්සත් පෙරමුට හෝ කාවට ඡන්ද දුන්න අපේ රටේ වැසියෝ ඒ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ මේ රටේ මිනිස් පාලකයෝ කොහොමද පාලනය කරන්න ඕනේ කියන ඔන්නෝ පාලනය කරේ කොහොමද පාලනය කරන්නේ කොහොමද කියන තැන තමයි ඉඳගෙන මිනිස්සුගේ මතය වෙනස් කරගන්න හැමතිස්සෙම. එතකොට ඒ වගේ මිනිස්සු මේ විදිහට දැන් මාලිමාවට ඡන්ද දෙන්න තැනට ආවට පස්සේ මුන් කියනවනම් මේ විදිහට ඒ අහිංසක අපේ රටේම අපේම අම්මා අපේම නංගි
මැද පෙද්දිගෙන යවලිවල එකටි ගණිකා වෘත්තිය යොදවන්න කියලා මුම් වගේ ඉතින් මිනිස්සු මොනවත්ද ඉපදිලා තියෙන අම්මෙක්ගේ බඩෙන් ඉපදුනාද කියන එක ඔබ කල්පනා කරලා බලන්න. ඉතින් මේ වගේ වුණත් ඉන්නවා කියන එක තමයි අපිට ඉතින් කියන්න තියෙන. මම මේ ෆොටෝ එකත් එක්කම මම දාන්නම් මෙයාට. ඉතින් මොනවද කරන්න කියන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. එතකොට මම හැමදාම එකයි අර 30 අවුරුදු යුද්ධය දිමා කරපු අපේ රටට ආදරය කරපු රටට ආදරය කරන ඒ හමුදාවේ පොලිසිය කොල්ලෝ කෙල්ලෝ ටික කොහෙද කියලා හොයන්න නැහැ කියලා මම හැමදාම කියන්නේ එකයි. අනේ කොල්ලනේ කෙල්ලනේ අපේ ප්‍රජාතන්ත්‍රවාදය මෙතන දෙන්නේ නැහැ. එතනින් එහාට මේ රට බේරගනින්න මම කියන්නේ වෙන දෙයක්. හැබැයි උඹලට උඹලා 30 අවුරුදු යුද්ධයක් ඉවර කරා නම් උඹලට මේ රට බේරගන්න එකෙක් දෙන්නෙක් ඇති. ඒක නිසා ආදරය කරන කොල්ලෙක් කෙල්ලෙක් බිහි වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්කම අදට ගිහිල්ලෙන්නම්. ඒ වගේම කාරණයක් කියන්න ඕනේ, සංගීත් විජේසූරි අපේ ආදරණීය කලාකරුවා මේ වෙලාවේ හොස්පිටලයිස් වෙලා තියෙනවා. ඔහු මොලේ ලේකැටියක් සිරවීම මගින් යම් කිසි අසාත්මිකතාවයකට ලක් වෙලා තියෙනවා. ඒ අසාත්මිකතාවයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ වගේ කලාකරුවා අපිට ඕනේ. ඒක නිසා ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මම දැක්කා නිකේෂල මල්ලිත් එක්ක ෆොටෝ එකක් දාලා තියෙනවා. ඔහු දැන් යම් කිසි සුව තත්ත්වයකට ඇවිල්ලා නෝමල් වෝඩ් එකකට මාරු කරා කියලා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔහුටත්. එහෙනම් අදට ගිහිල්ලා සිල්වන් දනාත් තෙරුවන් සරණයි, ආයුබෝවන්. රනිල් රාජපක්ෂරත් මේ දේශපාලන වලල්ල තුල ඉන්න රාජපක්ෂ ඇතිකරේටත් ඇරෙන්න. ජාතික උරුමය උදාර වූ බුද්ධිය ශක්තිය යොදවාදී උනුව ලැබුමයි උතුකම සිතට ගනිව්. එඩිතර විසම දේශර ගති යොදා සතුරන් පරදමු අත්දල් බැඳා නැගිටිව් අපිසම ඇති දැන් විමසුවා. එළදිව බබලමු එක් විසම පිවිදෙව් නැගිටිව් පිවිදෙව් රජිය ගොඩ නැගුමට පිවිදෙව්. පූජිතයි නම ඔබේ මැනි ඔබේ හද ගැස්ම වෙමු ලක්මවගේ ශක්තියෙන්.